Ralla Weralata Adarei kathawata godak adarei karana oyawa godak adarein piligannawa adath mage video ekata. Itin mama ada video ekak tulin oyat ekka saakatcha karannata balaporottuwak athi karaganne. Menna me wage karanawak sambandhawai. Itin apita ada video ekak haraha me gana katha karannata puluwankamak labenawa kiyalai mama matak karanne. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් නිතපතාම දිනපතාම රැඳෙන්නට පුළුවන්කමක් තියෙනවා එහෙනම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරමින් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන සැබෑම කාරණේ බවට පත් උනේ. ඉතින් මේ ගැන මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ ගැන අපිට වෙච්ච දේවල් පැහැදිලි. ඇත්තටම කියනවා නම් ශිවා පොලිසියට ගිහින් කට උත්තරයක් දෙන මොහොතදී සිද්ධ වුණේ මොකක්ද කියලා ඔයාලට දකින්න ලැබුණා. ඇත්තටම ශිවා එක පොලිසිය ඒ කියන්නේ පහළම ඉන්න කෙනෙකුට ලබා දීපු කට උත්තරය වගේ නෙවෙයි ඉහළම ඉන්න කෙනාට ලබා දුන්න කට උත්තරේ. ඇත්තටම ශිවා ඇයි මේ විදිහට කට උත්තර දෙකක් ලබා දුන්නේ? ඇත්තටම කියනවා නම් ඔය වීරවර්ණ මුදලාලි ඉන්නවනේ වීරවර්ණ මුදලාලි දන්න පොලිසිය කෙනාට උදව් කරන කෙනාට තමයි මේ විදිහට බොරුවක් කළේ. ඉතින් එහෙම ලොකුවටම බොරුවක් කරන්න හේතුව තමයි එහෙම නැත්තම් ඇත්තටම මේ කරගෙන යන පොලිස් පරීක්ෂණ වලට ඒකෙන් ලොකු බාධාවක් ඇති වෙන නිසා කියන එක අපිට අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඇත්තටම කියනවා නම් මේ වීරවන්නගේ වැරදි අල්ලන්න ඉන්න පිරිස් තමයි මේ විදියට වැඩ කටයුතු සිද්ධ කරේ කියන කාරණය අපිට අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන්කමක් ලැබුණේ. ඉතින් කොහොම හරි මේ දේවල් මේ විදියට වෙලා නැතර වෙන මොහොතේදී තව දෙයක් ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ ගැන මම මෙතනදී මේ විදියට පැහැදිලි කරනවා. දැන් ඉතින් මේ සිද්ධ වෙච්ච දේවල් ඇත්තටම කියනවා නම් හරි පුදුම සහගතයි. හැබැයි ඒ වුණාට වීරවර්ණට අවාසියක් නැති වෙන්න මේ දේවල් සිද්ධ වුණා කියලා වීරවර්ණ දැනගත්තහම ශිවාට කරදර කරන එක නම් නතර කරන එකක් නැහැ. ශිවාට කරදර කරන්න පුළුවන් තරම් කරුණු හොයන එක නතර කරන්නෙත් නැහැ. හැබැයි ඒ වුණාට මේ සම්බන්ධව මේ වගේ දෙයක් සිදු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ මොන වගේ දෙයක්ද? ඒ ගැන අපි මේ විදියට පැහැදිලි කරන්නට ලෑස්ති වෙනවා කියන කාරණය මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ෂුවර් එකටම මට මෙන්න මේ වගේ කාරණාවක් ගැන තමයි ඔයත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒක අපිට අමතක කරන්නම පුළුවන් දෙයක් නෙවෙයි. කොහොම වුණත් අනිවාර්යයෙන්ම ශිවා වීරවර්ණට විරුද්ධ වයි කට උත්තරේ දුන්නේ. වීරවර්ණ එදා ආපු එක ගැනත් පැහැදිලිවම කිව්වා කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් කොහොම වුණත් අන්න ඒ දේවල් සියල්ලත් එක්කම අපිට මෙතනදී දැනගන්න ලැබෙන්නේ මේ වගේ කාරණාවක්. ඒ තමයි වීරවර්ණට විරුද්ධව සාක්ෂි දීපු නිසා වීරවර්ණ මේ කිසිත් නොදන්න නිසා ඉදිරියට වීරවර්ණගේ වැරදි මාට්ටු වෙනවමයි.